දැන් මෙතන ඉන්නේ ගොඩාක් කසාද බඳපු ඇත්තෝ හොඳයි හිතට එකඟව මේ ප්‍රශ්නේ උත්තර දෙන්න මම ඉස්සෙල්ලා අහන්නේ කාන්තාවන්ගේ ඔයගලන්ට මේ දැන් මේ ආත්ම භාවයේ ලැබිලා ඉන්න ওই ස්වාමියා මට මතු ಜಾති දායතිත් මගේම මහත්යාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇත සනුබයි බලන්න පේනව නේද කොච්චර කී දෙනාද ප්‍රාර්ථනා කරන්න කියලා සීට 10ක් විතර තමයි ඉන්නේ හැබැයි ඒ සමහරක තරුණ අයට තාම මේක තීරණය කරන්න බෑ තව ටිකක් කල් යන්න ඕනේ තරුණ අයට ඒක තීරණය කරන්න ඒ කියන්නේ ඇයි සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නේ නැහැ කියන එකයි සාර්ථක යුග දිවියක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම මතු ಜಾති ಜಾතිත් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එක තැනක මහලු නිවාසයක් අම්මලගේ මේ කොළඹ පැත්තේ වෙසක් පොයක බණක් කිව්වා නකුල මාතා නකුල පිතා දෙන්න ගැන බණ කියාගෙන ගිහිල්ලා මං ඇහුවා දැන් මේ අම්මල කසාද බැඳලා හිටියානේ මේ අම්මලගේ හිටපු මහත්තුරුන් ආයි අනාත්මෙදිත් ප්‍රාර්ථනා කරන අම්මල කෝ බලන්න අත උස්සන්න කියලා එක අම්ම කෙනෙක් ඉස්සරහා වාඩි වෙලා හිටියා ඒ අම්ම නළලට අත් දෙක ගහගෙන ගහගෙන ගියා නේ දෙයියනේ දකින්නවත් හම්බෙන්න එපා දකින්නවත් හම්බෙන්න එපා කියලා මහා හයියෙන් කෑ ගහගෙන ගියා ඊට පස්සේ අර මේසයක් තිබුණා මේස දෙකක් විතර ඒ මේස දෙකේ අල්ට වෙලත් අම්මලා දෙන්නෙක් තව හිටියා වාඩි වෙලා ඒ අම්මලා දෙන්න අත උස්සගෙන හිටියා ඒ අම්මලා දෙන්නගෙන් මම ඇහුවා මොකද අම්මලා කියන්නේ කියලා අනේ හාඳුනේ මගේ මහත්තයා නම් මගේ ස්වාමියා නම් මට නියපිටින්වත් කවදාවත් පහරක් ගහලා නැ මගේ ಜಾති ಜಾතිත් ඒ මිනිසයා දෙයියෙක් වගේ කෙනෙක් ಜಾති ಜಾතිත් මම ප්‍රාර්ථනා කරනවා මගේ මහත්තයා වේවා කියලා කිසිම ලැජ්ජාවක් මොකක්වත් හැකිලීමක් නැතුව හරි පුදුම හැඟීමකින් ඒ අම්මා ඒ කිව්වා එතකොට මගේ ගාව හිටියා මෙහෙම අම්මලා දෙන්නේ ඒ දෙන්න කියනවා ආ එහෙනම් ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු ඇත්තමයි හොඳට හිටිය නිසා තමයි ඒක එහෙම ප්‍රාර්ථනා කරන්නේ දැන් පේනවනේ මෙතන කොහොමද උන්නේ කියලා ඕකෙන් කිසිම කතාවක් නැතුව කියන්න පුළුවන් ඔය අත උස්සපු නැති අම්මලා අත ඉස්සුවේ නැත්තේ ඔය අම්මලගේ තාත්තලා 99%ක් මත්පැන් බොන ඇත්තෝ ඒක නිසා අත ඉස්සුවේ නැත්තේ වෙන කාරණයක් තියෙනවා නම් අර 1% තමයි අනිත් කාරණේ 99%ක් තාත්තලා මත්පැන් බොනවා බලන්න මොකද අපිට වෙන්නේ කියලා දැන් ඉතින් මතක තියාගන්න ඔය ඇත්තන්ට කුඩු ගහන්න කාලයක් නෙමෙයි තියෙන්නේ කුඩු ගහන්න කාලයක් නැහැ ඔය ඇත්තන් ඉස්සෙල්ලා බලාගන්න තමන්ට තනියෙන් බලාගන්න බැරි නම් ළඟ ඉස්පිරිතාලේ තියෙනවනේ තියෙනව නේද හොඳ ડોක්ටර් කෙනෙක් channel කරන්න හොඳ ડોක්ටර් කෙනෙක් channel කළා ඉස්සෙල්ලා ගිහිල්ලා බලාගන්න හොඳ පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා ඉස්සෙල්ලාම ඩොක්ටර් කිව්වොත් පිරිමියෙක් තමයි කියලා එහෙනම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට මම මේවා නවත්තනවා කියලා පිරිමියෙකුට පුළුවන් ඒක කරන්න හැබැයි යම් පිරිමියෙක් කියනවා නම් ඩොක්ටර් පිරිමියෙක් කියද්දිත් අනේ මට කොහොමද කුඩු ටිකක් ගහන්න නැතුව කොහොමද සිගරට් එකක් බොන්නේ නැතුව මත්පැන් ටිකක් බොන්නේ නැතුව කියලා හිතෙනවා නම් එහෙනම් ඩොක්ටර්ගේ වார்த்தාවේ මොකක් හරි අඩුවක් තියෙනවා ඈ එනං ඉතින් පිරිමියෙක් වෙන්නත් බෑ ගෑණියෙකුත් නෙමෙයි ගෑණියෙකුත් නෙමෙයි නං පිරිමියෙක් වෙන්නත් බැරි නං කවුද කවුද නපුන්සකේ එහෙනම් ඔය සිගරට් මත්පැන් කුඩු වලට යටෙන ඇත්තෝ ඉන්නවා නම් දැනගන්න තම තමා කවුද නපුන්සකයි කියලා සිගරට් එකක් බීගෙන යනවා දැක්කොත් එහෙම කවුරු හරි අන්න යාව බලත මේ මිනිහා නම් නපුංසකෙක් කියලා. ඈ නන නපුංසකවකම තීරණය කරන්න හොඳම දේ තමයි සිගරට් බොන එක. ඕගලංග ඉස්කෝලේ එහෙම පුතාලා සිගරට් බොනවා දැක්කොත් ටක් ගාලා දුවලා දැනගන්න මෙයා නපුංසකෙක් කියලා. ඒක තමයි නපුංසකද නැද්ද කියලා දකගන්න හොඳම ක්‍රමය. පිරිමියෙක් වෙන්නත් පුළුවන් නමුත් හිත නපුංසක නම් මොකද